අයිබෝන් කොහොමද හැම කෙනෙක්ටම පහුගිය ටිකේම මේ සින්දු ගැන වීඩියෝස් කරපු හින්දා මං හිතුවා කමර්ෂල් එකක් ගැන එමත් නැත්නම් කමර්ෂල්ස් කිහිපයක් එකම බ්‍රෑන්ඩ් එකට කරපු කමර්ෂල්ස් කිහිපයක් ගැන කතා කරන්න ඒ තමයි ෆැන්ටා බ්‍රෑන්ඩ් එක ෆැන්ටස් එක මං හිතන්නේ මට පොඩි ආත්මීය බැඳීමක් තියෙනවා කියලා මං හිතනවා මොකද කාලෙන් කාලෙට එක එක විදිහට ෆැන්ටා සඳහා කමර්ෂල්ස් වලට මට සාම يعني සම්බන්ධ වෙන්න පුළුවන් වුණා ඒ කියන්නේ මුලින්ම ෆැන්ටා කමර්ෂල් එකට ගායකයෙක් විදිහට ඊට පස්සේ ටැග් වොයිස් එකක් ඒ කියන්නේ අනවුන්සර් වොයිස් එක කියන්නේ ඒ විදිහට ඊට පස්සේ ගායකයෙක් හා මියුසික් ඩිරෙක්ටර් විදිහට ඊට පස්සේ පස්සේ කාලෙක කමර්ෂල් එකේ වීඩියෝ ඩිරෙක්ටර් හා ගායකයා විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා ෆැන්ටා කමර්ෂල්ස් වල ෆැන්ටා මං පළවෙනි කමර්ෂල් එකේ ඉඳන් කියන්නම් කොහොමද හම්බුනේ කොහොමද උනේ කියලා ඉතින් 2008 වගේ වෙනකොට කමර්ෂල්ස් ගොඩක් මියුසික් කරා මම මුලදි කරපු සමහර කමර්ෂල්ස් වලට ඒ කාලේ ගොඩක් අවෝඩ්ස් හම්බෙච්ච හින්දා ගොඩක් ඇඩ්වර්ටයිසින් ඒජන්සීස් මාත් එක්ක සෑහෙන වැඩ කරා ඒ කාලේ ෆීනික්ස් ඔගිල්වි කියන ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකේ රන්දීප් කියන ඒ කියන්නේ මේ AB ඩිපාර්ට්මන්ට් එකෙන් රන්දීප් අයියා මට කතා කරනවා මේ කමර්ෂල් එකක් ගැන කතා කරන්න තියෙනවා අපේ ඔෆිස් එකට පුළුවන් නම් එන්න කියලා. ඉතින් ඒත් එක මතක් කරන්න ඕනේ ඒකේ AB ඩිපාර්ට්මන්ට් එකේ දීප්ති අක්කත් ඒ වගේම මේ ඒ කාලේ හිටපු හිමාලි අක්කත් මතක් කරන්න ඕනේ ඒ දෙන්නව. ඉතින් ඒ ඔක්කොලාම තමයි මේ මේ ක්‍රියේටිව්ස් වලට මේ මේ හැම එකටම සම්බන්ධ වෙන්නේ. ඉතින් රන්දීප් අයියා තමයි මට කතා කරේ. මේකේ ඉන්ඩියන් කමර්ෂල් එකක් වෙන්නවා ෆැන්ටා. ෆැන්ටා ඉන්ඩියන් එකේ සිංහල වර්ෂන් එක කරනවා. ඒකට සිං කරන්න පුළුවන්ද වොයිස් එකට සිං කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේගොල්ලගේ ඔෆිස් එකේ ලොකු හෝල් එකක වගේ එකක තෑ කම්පියුටර්ස් තියෙන අපේ එළියට දාලා ඒ ඉන්න එක එක වර්ක් ස්ටේෂන් එක තමයි මෙයා ඉන්නේ. ඉතින් මෙතන මේක ටිකක් හයි පිච් තියෙන සින්දුවක්. මෙයාමට කිව්වා පුළුවන් නම් මල්ලි පොඩ්ඩක් මේක කියලා පෙන්වන්න බලන්න සිංහලෙන් මේ තියෙන වචන ටික කියලා කිව්වා. ඉතින් ඒක පොඩ්ඩක් ටිකක් හයි පිච් මේ සිං කරපු කමර්ෂල් එකක්. ඉතින් එතන කෑ ගැහුවා නම් මම එතන ඒ වොයිස් එක කෑ ගැහුවා නම් එහෙම ඒ ඔෆිස් එකේ කට්ටිය එක්කම මට පිස්සෙක් කියලා හිතනවා. එහෙම නැත්නම් ඔෆිස් එකේ මිනිස්සු ටික දුවනවා. මං කිව්වා අයියේ මෙතන බෑ අපි ස්ටුඩියෝ එකට ගිහිල්ලා රෙකෝඩ් කරමු අපි කරමු කියලා. ඊට පස්සේ කතා කරගත්ත විදිහට අපි ගියා සවුන්ඩ් ට්‍රැක් ස්ටුඩියෝ එකට. සවුන්ඩ් ට්‍රැක් ස්ටුඩියෝ එකට ගිහිල්ලා මේක රෙකෝඩ් කරා. ඉතින් මේකේ පොඩි අපහසුතාවයක් තිබ්බා. මේකේ මේ හින්දි වර්ෂන් එකේ තිබ්බේ ලගා කියලා අකුරු දෙකයි සිං කරන්න තියෙන්නේ. ලගා නහී ලගා ඔන්න ඔහොම තිබ්බේ. සිංහල එකට එනකොට ෆන් එකේ රස මදි වගේ කියලා තිබ්බ. ඉතින් සිලබස් ගන්න වැඩි. ඉතින් ඔය මං කිව්වට වඩා උඩ පිච් එක තියෙන්නේ. ඉතින් මේක කොහොම හරි සිං කරා. මේක ඇත්තටම සිංහල කමර්ෂල් එක මට හොයාගන්න බැරි වුණා. මගේ බෑකප් හාඩ් ඩිස්ක් එක තිබිලා මං හිතන්නේ ඒක හාඩ් ඩිස්ක් එක වැඩ කරන්නේ නැති හින්දා. ඉතින් හින්දි එක තමයි මේක. ඉතින් ඕකේ හින්දි වර්ෂන් හින්දි එකේ සිංහල වර්ෂන් එක කෙරුණා. සැට පෝටිලෝ කියලා ප්‍රොඩක්ට් එකක් ආවා. ඒකේ මම අනවුන්සර් වොයිස් එක ඒ මනියල් ටික ලෝ එකක් තිබ්බේ මේ හයි පිච්නේ ෆැන්ටා ආසම රස දැන් රීමික්ස් වෙලා ඔන්න ඔය වගේ එකක් තිබ්බේ. ඔහොම ඊට පස්සේ සමහර ඒවා තියෙනවා ෆැන්ටා ෆන් එක වැඩි ඔය වගේ එක එක රේන්ජ් වල වොයිස් එක පවා කරන්න පුළුවන් වුණා. ඔහොම ටික කාලයක් ගිහිල්ලා ආයිත් ෆැන්ටා කමර්ෂල් එකක් ආවා. ඒක මියසික් කරලා තිබ්බේ සවුන්ඩ් ට්‍රැක් ස්ටුඩියෝ එකෙමයි. සවුන්ඩ් ට්‍රැක් ස්ටුඩියෝ එකෙන් මට කතා කරා වොයිස් කරන්න තියෙන කමර්ෂල් එකක් කියලා. ඉතින් ඒකේ ඩුවට් එකක් තිබ්බේ මමයි උමාරියයි තමයි ඒකේ වොයිස් කරේ. ෆන් එක තමයි වැඩි.
මේ කමර්ෂල් එක එහෙම කරා. ඊට පස්සේ තවත් ටික කාලෙකින් ආයි ආවමට ෆැන්ටා බවුන්ස් කියලා කැම්පේන් එකකට මියුසික් කරන්න. ඉතින් මේ කැම්පේන් එක විශේෂයි, හේතුව මේ කැම්පේන් එකට මුළු ලෝකෙටම එක වීඩියෝ එකක් තිබ්බේ. ෆැන්ටා බවුන්ස් වීඩියෝ එක එක වීඩියෝ එකක් තිබ්බේ. එක එක රටවල් ඒගොල්ලොන්ගේ ඒගොල්ලොන්ගේ මියුසික් ස්ටයිල්ස් වලින් කරලා තිබ්බා. ඉතින් ටෙම්පෝ එක ගොඩක් වෙලාවට එකම වගේ යන්නේ, හේතුව මේක ඇනිමේෂන් එක හදලා තිබ්බේ එක ටෙම්පෝ එකකට බවුන්ස් වෙන්න. මම හිතන්නේ මෙන්න මේ කමර්ෂල් එක. මේකේ ওই බවුන්ස් වෙන එක මේ හදලා තිබ්බේ සාමාන්‍ය එක එක ටෙම්පෝ එකකට. ඉතින් මේ ටෙම්පෝ එකට තමයි එක එක රටවල් වල එක එක භාෂාවෙන් එක එක විදිහට සමහර, කියන්නේ මේකේ 6-8 හදලා තිබ්බේ ඉන්දියා වලින් එක 6-8 එකක් හදලා තිබ්බා. ඒක දෙමළයි හින්දි දෙකම මම හිතන්නේ පාවිච්චි කරා. ඊට පස්සේ මම කරා ලංකාවේ දෙමළ වර්ෂන් එකයි ලංකාවේ සිංහල වර්ෂන් එකයි. ඉතින් මේකට ගොඩක් වර්ෂන්ස් ඒ වගේ කෙරිලා තිබ්බා. සිංහල වර්ෂන් එකේ මම මියුසික් කරාට අමතර මම ඒක සිං කරා ෆන් එකේ උඩ ගියේ ඒ ඒ ඕරංග සිමුනේ ලිටලප් ඩප්ුනේ පැගිරි රසේ බවුන්ස් බවුන්ස් පැගිරි ලිසේ හැපනින් ගතිය ගෙනාවේ විසේ හදාදී හිල මැනේ රසේ මදිමුනේ පස්සේ ශමිල් කියලා කෙනෙක් තමයි මේකේ ටැමිල් වර්ෂන් එක සිං කරේ. ටැමිල් වර්ෂන් එක යන්නේ තුල්ලද ඉලමයේ තුඩිකිද උඩහමේ ෆැන්ටා බවුන්ස් බවුන්ස්. ඔන්න ඔන්නම තමයි මේ මට මතක විදිහට වචන තිබ්බ වචන හරියට දන්නෙත් නෑ. තුල්ලද ඉලමයේ කුදකද උඩහමේ ෆැන්ටා බවුන්ස් 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 ෆැන්ටා බවුන්ස් වයිතුම් පන්සුවේ මනම් තුලි කුදිකුදේ මේක පොඩ්ඩක් සෑහෙන ගොඩක් එක් දෙනෙක් ආස වෙච්ච කමර්ෂල් එකක්. ගොඩක් මට කතා කරන කට්ටිය කියලා තියෙනවා මේ මේ ෆැන්ටා කමර්ෂල් එක අපි පොඩි එක්කෙන ආසයි හොමම කියලා. ඉතින් ගොඩක් දෙනෙක් ආස කරපු එකක් තමයි මේ ෆැන්ටා බවුන්ස් කමර්ෂල් එක. ඔව්, ඊට පස්සේ ෆැන්ටා බවුන්ස් කමර්ෂල් එකෙන් පස්සේ එනවා ෆැන්ටා පැඟිරි විසේ කියලා එකක්. ඉතින් ෆැන්ටා පැඟිරි විසේ කමර්ෂල් එක ඉන්දියාවල කරලා තිබ්බා ඒක. ඉතින් ඒක අපිට එහෙම මෙහෙම වෙනස් කළා. හැබැයි මියුසික් අලුතින්ම හදන්න වුණා, සමහර දේවල් වෙනස් කරා. මෙලඩි එක ඒකට සමානයි හා අපිට සමහර තැන්වලදී ඒක වෙනස් කරන්න වුණා. මේ මොකද ඒක ඒක ඉන්දියන් කැම්පේන් එකට සමගාමීව ගියපු එකක්. ඉතින් ඔය පැගිරි විසේ කියන වචනේ බවුන්ස් ෆැන්ටා බවුන්ස් කැම්පේන් එකේදීම තමයි ආවේ. ඒක ලක්මින රන්සිංහ තමයි ඒ වචනේ මේ කියන්නේ පැගිරි විසේ කියන වචනේ ගෙන ආවේ. ඉතින් ලක්මිනවත් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ ඒ ලස්සන වචන ටිකක් ලියලා දුන්න මේ කමර්ෂල්ස් වලට. පැගිරි විසේ කමර්ෂල් එකේ මම තෝරගත්තා ඊට පස්සේ මේක සිං කරන්න කාවින්ද්‍ය අධිකාරී. ඉතින් කාවින්ද්‍යට ඇත්තටම සෑහෙන හොඳ වොයිස් රේන්ජ් එකක් තියෙන හොඳ වොයිස් එකක් තියෙන ආටිස්ට් කෙනෙක්. නටමු 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 ඔරේන්ජස් ෆැන්ටා නටමු 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 ඔරේන්ජස් ෆැන්ටා.
ඊට පස්සේ මම ටික කාලයක් වැඩ කරන්න නැතුව හිටියා. ඊට පස්සේ බොහොම මෑතකදී කරා Fanta ෆන් ගහ යට කියලා කැම්පේන් එකක්. ඒකේ වීඩියෝ එක මම තමයි ඩිරෙක්ට් කරේ. ඉතින් ඔරිජින් කියන ප්‍රොඩක්ෂන් හවුස් එකෙන් තමයි මට ඒක ආවේ. ඊට පස්සේ මේක චමත් හසංක DOP. ඉතින් මේක විශේෂත්වය තමයි මේ අපි සාමාන්‍යයෙන් මේ අතට තමයි අපි ගොඩක් ඒවා වීඩියෝ කරන්නේ සාමාන්‍ය කැමරා එකේ. ඉතින් මේ ෂූට් එක කරේ මේ කැමරා එක මේ පැත්තට හරවලා අර කෙලින් හැඩයට, කියන්නේ TikTok කැම්පේන් එකක් තමයි මේක. මේක තිබ්බේ ඉතින් TikTok එකට හරියන විදිහට කෙලින් අතට තමයි ෂූට් කරේ. මේක ඩිරෙක්ට් කරාට අමතරව මේකේ ඔරිජින් එකින්ම තමයි මේකේ මියුසික් උත් කරේ. ඉතින් මේකේ මේල් වෝකල්ස් විදියට මම වොයිස් එක කරා, ඒ වගේම ටැග් වොයිස් එක කරා. ෆැන්ටාත් එක්ක තිබ්බ ආත්මීය බැඳීම ඔකටයි. කාලෙන් කාලෙට එක එක විදිහේ ෆැන්ටා කමර්ෂල්ස් හම්බ වුණා ඒ වගේ කරන්න. ඉතින් තවත් වීඩියෝස් ගොඩක් ලෑස්ති වෙමින් පවතිනවා, තව ගොඩක් කරපු ප්‍රොජෙක්ට්ස් වල. ඉතින් ගොඩක් දෙනෙක් මගින් මෙසේජ් කරලා ඉල්ලනවා එක එක මේක කරන්න කියලා. ඉතින් එක පිළිවෙලට මම ඒ ටික එක එක ඕගොල්ලන්ට බලන්න දෙන්නම්. ඕගොල්ලෝ තව කැමති මම කරපු ප්‍රොඩක්ෂන් එකක් තියෙනවා නම් කමෙන්ට් කරන්න යටින් ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියලා. ඉතින් මේ ප්‍රොඩක්ට් වීඩියෝස් වල මොන හරි වෙනස්කමක් කරන්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරලා කියන්න. එහෙනම් හැමෝටම ස්තුතියි, පරිස්සමෙන් ඉන්න ඕනේ. Fanta ෆන් රස ඩබල්.